සෑම පෝය දවසකටම සඳේව් දිව්‍ය ලෝකයේ දෙවිවරු රැස් වෙන සුධර්මා දිව්‍ය සභාව ගැන තමයි අද අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි මේ ගැන කතා කරමු. අනේ මිනිස් ලෝකය තව තවත් පිරිහී යනවා කියලා කියමින් දෙවිවරුන් දුක්වන බව ඔයාලා දන්නවද? සෑම පෝයකම දේව සභාව රැස් වෙනවා. තෞතිසාවේ තියෙනවා සුධර්මා කියලා විශාල ශාලාවක්. ඒ ශාලාවට සුධර්මා කියන නම ලැබුණේ අපේ ශක්‍ර දෙවියන් මිනිස් ලෝකේ ඉන්නේ නැති වෙච්ච දෙයක් නිසා. ඒ කාලේ මිනිස් ලෝකෙදී ශක්‍ර දෙවියන්ගේ නම මග කියලා තමයි කියන්නේ. ඉතින් මේ මග තරුණයාගේ එක බිරිඳක් හිටියා. ඇගේ නම සුධර්මා. ඉතින් ඇය මග තරුණයා ශාලාවක් හදද්දී කැණි මඩල පූජා කරලා කියා සිටියා එයාගේ නම දාන්න කියලා. ඉතින් ඒ පෙන නිසා ඇයත් දිව්‍ය ලෝකෙ ඉපදුනා. දිව්‍ය ලෝකෙත් පහළ වූ ශාලාවට ඒ නමම වැටුණා. ඒක හරිම පුදුම දෙයක්. ඒ කියන්නේ බිම පලිඟු ගල් අතුරලා මැණික් වැට රන් කණු කණුපාමුල රිදී කැටයන් පලිඟු රූප සත්‍රුවම් පරාල රුවන් දොරටු ඉන්ද්‍රනීල මාණික්ක උළු රංකොත් දිග පළල යොදුන් 100ක්. ඉතින් වටේ යොදුන් 900ක වේදිකාවකුත් තියෙනවා. ඒකේ උස යොදුන් 500ක්. ඉතින් මේ ශාලාවේ හතර දිසාවේ තියෙන්නේ සතරවරම් දිව්‍යරුන්ගේ ආසන. කෝටි ලක්ෂයක් ගාන්ධාර්ව දිව්‍ය සේනාව පිරිවරාගෙන ධාතරාෂ්ට්‍ර දෙවි රජු ඇවිත් නැගිනහිර පැත්තේ තියෙන ආසනේ වාඩි වෙන්නේ බටහිර බලාගෙන. කෝටි ලක්ෂයක් කුම්භාණ්ඩ දේවතාවරු පිරිවරාගෙන ඇවිත් විරූඩක දෙවි රජු උතුරු දිහා බලාගෙන දකුණු පැත්තේ තියෙන ආසනේ වාඩි වෙනවා. කෝටි ලක්ෂයක් නාග දේවතාවෝ පිරිවරාගෙන විරූපාක්ෂ දෙවි රජු ඇවිත් බටහිර පැත්තේ ආසනේ වාඩි වෙන්නේ නැගිනහිර දිග බලාගෙන. කෝටි ලක්ෂයක් යක්ෂ දේවතාවෝ පිරිවරාගෙන වෛශ්‍රවණ දෙවි රජු ඇවිත් උතුරු පැත්තේ ආසනේ වාඩි වෙන්නේ දකුණු දිහාව බලාගෙන. ඉතින් මැද තියෙන්නේ අපේ දෙව් මහරජු එහෙම නැත්නම් සක්‍ර දෙවියන්ගේ ආසනය. උන්වහන්සේ තෞතිසා ලෝකේ 33 දෙවියන් පිරිවරාගෙන 33 කෝටියක දෙව් පිරිස සමගින් ඇවිත් අසුන් ගන්නවා. ඒ පිරිවර දෙවිවරු එන්නේ පරසතුමල් මදාරමල් මිටි අතින් අරගෙන. ඒවායේ සුවඳ යදුම් 500ක් පුරා පැතිරෙනවා. වස් කාලෙට තෞතිසා දිව්‍ය ලෝකේ තවමත් වස්තුම් මාසෙම උපසෝත සිල් සමාදන් වෙනවා. ඒ කාලේ සක්දේව් මහරජුරුව සිල් මුදවන්නට එන්නේ කුවංගු දිවයින මහ විහාරයට. අනිත් දෙවිවරු ඒ තැන්වල වැඩ ඉන්න රහතුන් වහන්සේලා ළඟට ගිහිල්ලා සිල් මුදා ගන්නවා. කෝබෝලීලා කියන මල් జాතිය එහෙත් තියෙනවා. ඔය දිව්‍ය මල් පිපුණාම යොදුන් 100 ගණනක් සුවඳ හමා යනවා. දෙවිවරුන්ගේ උත්සව කාලය එන්නේ එතකොට. අපට වගේ කෙකී බැඳගෙන මල් කඩන්න යන්න ඕනේ නැහැ. එතනට ගිය ගමන් සුළං හමනවා. දෙවිවරුන් ගී ගයමින් මල් දිහා බලාගෙන ඉන්නවා. එතකොට මල් නටුවෙන් ගිලිනවා. තව සුළඟක් හමා ඇවිත් ඒ මල් වැටෙන්නේ නැනොදී පිළිගන්නවා. තවස් සුළඟක් ඇවිත් ඒ මල් සුධර්මා දිව්‍ය ශාලාවට පා කරගෙන යනවා. ඊට කලින් තව සුළඟක් ඇවිත් සුධර්මා ශාලාවේ තියෙන පරමල් ඉවත් කරගෙන පිරිසිදු කරගෙන යනවා. අලුත් සුවඳ මල් ශාලාවට ඇතුළු වුණාම තව සුළඟක් ඇවිත් මල් සොලවනවා. එතකොට මල් රේණු හැමින් හැමින් ශාලාව පුරා පැතිරෙනවා. ඒ ශාලාවේ හරි මැද තියෙන්නේ ධර්මාසනයක්. ඒක යදුණක විතර ප්‍රමාණය රුවන් ආසනයක්. ඒ ආසනයට මෙහා පැත්තෙන් තමයි සක්‍ර දෙවියන්ගේ ආසනය තියෙන්නේ. අනිත් දෙවිවරුන්ගේ ආසනවලට තියෙන්නේ මල් කෙණි. දෙවිවරු දේව සභාවේ අසුන්ගත් ගමන් ආහසේ පාවෙන මල් වලින් වැටෙන රේණු වලින් දෙවිවරුන්ව පාට පාට වෙනවා. මල් උත්සවේ මාස 4ක් තියෙනවා කියලා කියනවා. ඒ වගේම තෞතිසාවේ මාසයකට 8000ක මහා ධර්ම සභාවක් පැවැත්වෙනවා. ඒ ධර්ම සභාවේදී සනම් කුමාර බ්‍රහ්මරාජයා බණ කියනවා. එහෙම නැත්නම් මහා බ්‍රහ්මරාජයා බණ කියනවා. එහෙමත් නැත්නම් සක්‍ර දේවේන්ද්‍රයා බණ කියනවා. එහෙමත් නැත්නම් මිනිස් ලෝකෙන් තෞතිසා දිව්‍ය ලෝකයට වැඩම කරපු ඉරිද්මත් භික්ෂුන් වහන්සේ නමක් බණ කියනවා. ඒ වගේම සෑම පුරපක්ෂයක හෝ අවපක්ෂයක අටවෙනිදා සතරවරම් දෙවිවරු මනුලෝ බලනවා. පොළොවතලේ හොඳින් විමසා බලනවා. යම් ගැහැණියක් හෝ පිරිමෙක් හෝ අවංකවම බුද්ධ රත්නයේ සරණ ගිහින්නම්, අවංකවම ධර්ම රත්නයේ සරණ ගිහින්නම්, අවංකවම සංඝ රත්නයේ සරණ ගිහින්නම් ඒ වගේ රම් පොතේ ලියා ගන්නවා. පන්සිල් රකින්නවා නම් ඒවත් ලියා ගන්නවා. අෂ්ටාංග උපසෝත සීලය ගන්නවා නම් ඒවත් ලියා ගන්නවා. මෞපිය උපස්ථානිය, ගුරුවරුන්ට උපස්ථානිය, වැඩිහිටියන්ට සැලකීම දාන ආදී පින්කම් කිරීමත් ලියා ගන්නවා. ස්තූප වන්දනා පූජා ආදියත් ලියා ගන්නවා. දෙවිවරු ඒ ලියපු පොත පංචසික දිව්‍ය පුත්‍රයාගේ අතට දෙනවා. එතකොට පංචසික දිව්‍ය පුත්‍රයා ඒ පොත මාතලී දිව්‍ය පුත්‍රයාට දෙනවා. මාතලී දෙව්පුතු තමයි රම් පොත අපේ සක්‍ර දේවේන්ද්‍රයාට බාර දෙන්නේ. එතකොට තෙරුවන් සරණේ පීඨා පින්දහම් කරන මිනිස්සු වැඩි කාලෙට
ඒ රම්පුත ගොඩක් ලොකුයි. එතකොට දෙවියන්ට හරිම සතුටින්. හරිමාගේයි. හරිමාගේයි. අපගේ දෙව්ලොව තව තවත් පිරේ. සත්පුරුෂයන්ගෙන් අපේ ලෝකය පිරී යාවි. අසුර ලෝකේ පිරී යාවි කියලා දෙවියෝරු එතකොට උදම්මනනවා. තිසරණේ නොපෙහිටා නැකත් කේන්දර පස්සේ ගිහිල්ලා විවිධ මිත්‍යා දෘෂ්ටික ආගම් පස්සේ ගිහිල්ලා එක එක යාඥාවලට පැටලිලා යකුන් යකුණියන්ගෙන් පිට ඉල්ල ඉල්ල දුවන කාලෙට මිනිසුන්ගේ ගුණධර්ම නැති වෙනවා. ඒ කාලෙට රම්පොත ඊටම කුඩයි. දිව්‍ය ලෝකෙට මනුලොවෙන් යන්නේ නැති ගානයි. ඒ කාලෙට අලුත් දෙවිවරු නැති නිසා දෙවිවරුන් දුක් වෙනවා මෙන්න මෙහෙම. අපේ දිව්‍ය ලෝකෙ හිස්වි යනවා. අසුර ලෝකේ අදමිටු උපදිනවා. පවින් පිරුණු අය ලෝකේ බලවත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට කියමින් දුක් වෙනවා. එතකොට දෙවිවරු මනුෂ්‍ය ලෝකේ උපදින්න බයයි. එයාලා උත්සාහ කරන්නේ දිව්‍ය ලෝකයේ තුලදීම චතුරාර්ය සත්‍ය කොහොම හරි අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතෙර වෙන්න. ඉතින් ඔන්නෝක තමයි තෞතසා දිව්‍ය ලෝකේ සුධර්මා කියනේ ශාලාව හා ඒ ආශ්‍රිතව තියෙන කතා පුවතෙන්. ඉතින් මොකද හිතන්නේ මේ ගැන? ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන්න අමතක කරන්න එපා. අදට එනම් අපි සමුගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.